සුබ මධ්‍යහනක් හයිටින් මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩලමත්ත ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඉල්ලා අසූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවට වැඩබලන ඇමතිවරුන් තුන් දෙනෙක් දිවෙන පුරා තවදුරටත් තද වැසි සහ සුලන් තඹ කම්හල් සේවකයන් යලි අධිකරණයේ එක් අයෙක් රිමාන්ඩ් චීනයේ නඩු ඇසීමට එරෙහිව හොන්කොන් පුරා විරෝධතා වැඩබලන ඇමතිවරු තුන් දෙනෙකු පත් කර තිබෙනවා ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා කර්මන්ත හා වාංච කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ මහතාද වැඩබලන අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නා ඒ කර්මන්ත හා වාංච කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙසයි කංජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුමාගමගේ මහත්මිය මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ කංජතෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස පත් කර සිටිනවා වැඩබලන අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති නිල නිවසේදී නිරිත දිග මෞසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිත දිග ප්‍රදේශවලට දවසේ ඕනෑම වේලාවක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා දිවයින හරහා නිරිත දිග මෞසම දැන් හොඳින් ස්ථාපිත වෙලා තියෙන්නේ මේ හේතුව නිසා නිරිත දිග කොටසට විශේෂයෙන්ම බස්නාහිර දකුණු සබරගමුව මධ්‍යම වායඹ පළාත්වලට ඕන වේලාවක වැසි ඇති විය හැකියාව තියෙනවා විශේෂයෙන්ම උදේ පාන්දර සහ රාත්‍රී කාලේ තමයි වැසි තත්ත්වය වැඩි වුණට අනිත් වෙලාවෙත් වැස්ස නැහැ කියලා කියන්නේ නැහැ විශේෂයෙන්ම කළුතර ගාල්ල මාතර රත්නපුර ගම්පහ පුත්තලම ගත්තොත් ඒ පැතිවල ටික සාමාන්‍යයෙන් මිලිමීටර 75ක් වගේ තරමක් අද වැසි ඇති විය හැකියාව තියෙනවා විශේෂයෙන්ම උතුරු උතුරු මැද වයඹ අම්පාර පොතුවිල් ප්‍රදේශ ඊළඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ඊළඟට මධ්‍යම කඳුකුරු ප්‍රදේශවල නුවරඑළිය මාතලේ වගේ ප්‍රදේශවලට මේ සුළඟේ වේගය තදින් දැනෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50 60 දක්වා ඉදිරි දිනවලත් වැඩි වීමේ හැකියාව තියෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කංකසන්තුරේ ඉඳලා මන්නාරම වෙනකම් මුහුදු ප්‍රදේශ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 70 දක්වා වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා අනිකුත් මුහුදු ප්‍රදේශවල සාමාන්‍යයෙන් 50 60 දක්වා යන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් දිවරසා නාවික ප්‍රජාව අවධානය යොමු කරන්න ඕන විශේෂයෙන්ම අපුත්තලම ඉඳලා ගාල්ල කොළඹ හරහා හම්බන්තොට විතර දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිීමේ හැකියාවක් තියෙනවා. නිරිත දිග මෝසම නම් සාමාන්‍යයෙන් ඉතින් සැප්තැම්බර් මැද වගේ වෙනකන් තියෙනවා. ඒකට හැමදාම මේ විදිහට තියෙන්නේ විටින් විට වගේ සාමාන්‍යයෙන් වැස්ස අඩු වැඩි වෙනවා. බෙන්ගාල බොක්ක මොනෝhari කැළඹිලි තත්ත්වයක් වුණොත් තව ටිකක් මොන්සු මෝසම සක්‍රිය වෙන වගේම පැසිෆික් සාගරයේ සුළු සුළං තත්ත්වයක් වර්ධනය වුණොත් එතකොටත් මේ තත්ත්වය අඩු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ මාසේ අග වෙනකන් වැස්සට බර කාලගුණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වැල්ලම්පිටිය තඹකම්මල් සේවකින් අතරින් දසවන සැකකරු තවදුරටත් රක්ෂිත බඳනාගාරගත කෙරුණා. ඒ ලබන 24 වනදා දක්වායි. පසුගිය අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවටගෙන අපමත මුදාහැර සිටි අනෙකුත් තඹකම්මල් සේවකින් 9 දෙනාද අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ මගින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. පොලිසිය තවදුරටත් කියා සිටියේ ඉදිරි විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි. තඹකම්මහල් හිමිකරුවන මරාගෙන මැරෙන බෝම්බකරු සමග මෙම සැකකරුවන් සම්බන්ධතා පවත්වා ඇති බව හෙළි වී තිබෙන බවයි පොලිසිය කියා සිටියේ. කෙසේ වෙතත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ශංග්‍රිලා හෝටලේ මරාගෙන මැරෙන පිපිරීම් සිදු කළ ඉන්සාන් ඊබ්‍රහීම්ට අයත් තඹකර්මාන්ත ශාලාවෙහි මෙම සැකකරුවන් සේවය කර තිබෙනවා. මන්තිරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සති දෙකක සහන කාලයක් පසුගිය 27 වනදා සිට ලබා දී තිබුණා. එමෙන්ම රථවාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ මන්තිරු නීතියේදී ප්‍රධාන වශයෙන් නෛතික ප්‍රතිපාදන දෙකක් අදාළ වෙනවා. එක නෛතික ප්‍රතිපාදනයක් වෙන්නේ සෑම වාහනයක්ම වමෙන් ගමන් කළ යුතු බව වාහනයක් ඉස්සර කරනවා නම් එසේත් නැත්නම් දකුණට හැරවීමක් කරනවා නම් දකුණු මන්තිරුවට වාහනය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හැර සෑම වාහනයක් වමෙන් ගමන් කළ යුතු බවට එම නීතියේ දක්වා තිබෙනවා. දෙවන නෛතික ප්‍රතිපාදනය වෙන්නේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය. ඒ අනුව ගාලුපාරේ මොරටුවේ සිට කොළඹ දක්වාත්
එවැගේම වාර්ලිමේන්තු වටරවුම දියතු වෙන අසල සිට ආයුර්වේද වටරවුම බොරැල්ල එවැගේම මරදාන පාර ඔස්සේ පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු ක්‍රියාත්මක වීම ඉදු කරනු ලබනවා මෙලෙස මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙනවා අපි කරුණු දෙකක් එකක් තමයි රතවාහන තදබදය අවම කර ගැනීම කියන කාරණය දෙවෙනි කාරණය වෙන්නේ ප්‍රියානතුරු අවම කර ගැනීම කියන කාරණය කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිරෝද රථ හේතුවෙන් ගැටලු මතුවන බවයි. සමස්ත ලංකා පාසල් ලබුන් ප්‍රවාහන සංගමේ සභාපති මල්ශ්‍රීද සිල්වා මහතා සඳහන් කළේ මෙම නීතිය තම ප්‍රවාහන ශේෂ්ත්‍රයට ගැටලුවක් නොවන බවයි. මේ අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව රියධාවනය, මත්ද්‍රව්‍ය භාවිත කර රියධාවනය, වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රියධාවනය හා නොසලකිරිමත් ලෙස රියධාවනය ඇතුළු වැරදි සඳහා අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. බීමතින් රිය පැදවීමෙන් වන අනතුරුවලදී සිදුවන මරණයකදී අයකරන දඩය රුපියල් 100,000 සිට 150,000 දක්වා වැඩි කර තිබෙනවා. අධික වේගෙන් රියධාවනය කිරීමේ වරදට වේගකාණ්ඩ 4ක් යටතේ රුපියල් 3,000 සිට 2,500 දක්වා පරාසයකයි දඩ නියම කර තිබෙන්නේ. තරුණ ව්‍යවසායකින් දිරිගැන්වීම සඳහා ආරම්භ කළ තුරුණු දිරියේ නියෝජනා ක්‍රමය මෙවන විට තරුණ ව්‍යවසායකින් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසනවා. තුරුණු දිරියේ ණය ලබාගෙන ජීවිතය සාර්ථක කරගත් ව්‍යවසායකින් රැසක් මෙවන විට බිහි වී තිබෙනවා. දිවයිනේ සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කරමින් තරුණ ව්‍යවසායකින් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 3කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලී සිටින තරුණ ව්‍යවසායකින්ට මෙවගින් ණය ලබා ගත හැකියි. අපකරුවන් රහිතව හෝ ලිහිල් අප සහිතව අඩු පොලියක් යටතේ මෙම ණය ලබා ගැනීමට හැකිවීමද විශේෂත්වයක්. දිවයින පුරා ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි. වවුනියාව පම්පෙමඩු ප්‍රදේශයේ ගල්බලක දියනැහැමට ගිය තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පම්පෙමඩු ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල්බලක ඊයේ දහවල් දියනැහැමට ගොස් සිටියදී මෙම තරුණයින් දෙදෙනා අතුරුදන්ව තිබෙන්නේ. පසුව ඔවුන්ගේ සිරුරු ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සොයාගනු ලැබුවා. සිද්ධියෙන් මියගොස් ඇති වයස අවුරුදු 16 හා 18 වයස්වල පසුවන්නන්. ඔවුන්ගේ මෘත ශරීර වවුනියාව මහරෝහලේ තැන්පත් කර තිබෙනවා. අන්තර් ආගමික සහයෝගීතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර උරාපොළ මේධාරංකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. විවිධ ආගම් පිළිබඳ හා ඒවා ඉගැන්වීම සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ ඇතුළු ගුරුවරුන් දැනුවත් කිරීමේ අරමුණින් වැඩසටහන සංවිධාන කර තිබුණා. මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පූජ්‍ය රොට්ටුඹ සීලරතන ස්වාමින් වහන්සේ. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් හදවත්‍යා කරන රන්මාවත් මාර්ග සංවර්ධන විශේෂ වැඩසටහන යටතේ දිවයිනපුරා මාර්ග රැසක සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ගාල්ල කරන්දෙණිය උණගස්වැවල හන්දිය හරහා පනාපිටිය සිට රන්දිනිගම දක්වා මාර්ගයද මේ අනුව සංවර්ධනය කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකුඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි වැඩ ආරම්භ කෙරුණා. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 330ක් පමණ වනවා. මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශීය ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළා. 254 දෙනෙක් මේ රටේ අහිංසක මිනිස්සු ඝාතනය වුණාම තවත් සිය ගාණක් තමන්ගේ ජීවිතවලින් මන්දිකයපු වෙලාවක මේ සිදුවීමට වරදකරුවන් කවුද කියන එක දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් නැද්ද? අගමැතිතුමාට ඇගිල්ල දික්කනකොට අගමැතිතුමා ඒක බාරගත්ත ඒ වක්කීම. අපි වක්කීම බාර ගන්නවා. හැබැයි වගකීම බාරගත්තාම අපිට යුතුයකමක් තියෙනවා. මේ සිදුවීම මුල සිට මේ රටේ ජනතාවට දැනගන්න අයිතිය දෙන එක. ඒක නිසා තමයි තේරීම් කාරක සභාවපත් කරේ. අවුරුදු 30කට වැඩි පාර හැදුවේ නැහැ. අපි සෑම තැනකටම දැනුම් දීලා තියෙනවා, ෆොටෝ කරලා දාලා තියෙනවා, නොඑක් නොඑක් විදියට අපි දර්ශන දීලා තියෙනවා. ඉතින් අපිට ලැබුණේ මේ රජෙන් තමයි. යන්න සෑහෙන අපහසු තත්ත්වයක තිබුණේ අතරම් පාර. මෙහෙම පාර හදනවා නම් මේ රජෙන් ඇත්තනවා අපි ඒකන ස්තුතියොන් දෙනවා මේ රජයට. මේ අතර රන්මාවත් වැඩසටහන යටතේ තවත් මාර්ගයක සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ හල්පෙ සිට දිමුලුගස්තැන්න හරහා වලස්බද්ද මාර්ගයයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 245ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතුරුන්ගේ මූලිකත්වයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණා.
බෙරුවල ආසනයේ ඉදිකරනු නිලසවන කාර්යාල පහක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. දිවෙන පුරා රෝහල්වල සංවර්ධන කටයුතු රැසක් මේ වන විට සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. රුපියල් ලක්ෂ 60ක වියදමින් ඉදි වූ නිලසවන කාර්යාල දෙකක් පසුගියදා විවෘත කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ විවෘත කෙරුණේ කළුතර උතුර සහ කළුතර ජාවත්ත නිලසවන කාර්යාල දෙකයි. මස්කෙලිය හපුගස්තන්න ප්‍රදේශයේ වතුකම්කරු පොල් වෙනුවෙන් නිවාස 50ක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී KK පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙම නිවාස ඉදිකරන්නේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 25ක්. ප්‍රදේශයේ නිවාස නොමැති අඩු හතැම්ලාභී පොල් සඳහා මෙමගින් සෙත සැලසෙනවා. මේ අතර තලවකලේ හොලිරුඩ් වතුයායේ ගින්නින් විනාශ වූ වතු නිවාස වෙනුවෙන් ඉදිකරන නිවාස 24න් 20ක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ වැවිලි මානව සම්පත් භාරයේ සභාපති S. පුත්‍රසිගාමණී මහතාගේ ප්‍රධානත්වයෙන් වතු කම්කරුවන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන හරිත රන් නිවාස යෝජනා ක්‍රම යටතේ මේ ඉදිකරන්නේ. එක් නිවසක් සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 10ක්. නැවතත් දේශීය පුවත්. බෞද්ධ ආගම විනාශවන බවට ඇතමුන් කතා නිර්මාණය කරන්නේ ඡන්ද පදනම සකසා ගැනීමට බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පුසල්ලාව ඉබ්බන් බැව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල හා දෙමහල් සංඝාවාසය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 19.5ක්. යුරෝපීය ජාතීන් තුනක් අවුරුදු 400ක් මේ රට පාලනය කරලා බුද්ධ ආගම විනාශ කරන්න බැරි වුණා නම් දැන් මේ බෞද්ධ ආගමක් තියෙනකොට කොහොමද සාසනය විනාශ වෙන්නේ? ඒ කොහෙන්වත් වෙන්නේ නැහැ. නමුත් සමහර මතයක් ඇති කරන්න හදනවා මේ බෞද්ධ ආගම විනාශ කරන්න. හැම ආණ්ඩුවක්ම බෞද්ධ ආගමට වැඩගෙන. ඉතින් මේ බෞද්ධ ආගම විනාශ වෙනවා කියන කතාව හදන්නේ සමහර අය තමන්ගේ කන්ද ටික හදාගන්න. අපේ බුද්ධ ධර්මය අනුව මැරෙනකම් උපවාස කරනවා කියන එක පාප කර්මයක්. උපවාස කරනවා කියන්නේ සිය දින සා ගැනීම. බුදුන් වහන්සේ දේශනා කිරීම මැද පිළිවෙත. අන්තවාදයට විරුද්ධව බුදුන් වහන්සේ හැමදාම කටයුතු කරනවා. මල්වතු වාසගිරි ත්‍රෛනිකායක ස්වාමීන් වහන්සේලා ලෝකෙට පෙන්නුවා බුදුන් වහන්සේගේ මැද පිළිවෙත අනුගමනය කරන්න කියලා. කට්ටියක් උපවාස කරනකොට මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඉල්ලයි අස්වැන්න කියලා අපේ මල්වතු වාසගිරි මහා නායකවරු කිව්වා මේ අමතික කාමව බාර ගන්න කියලා. ඒකයි අපේ ප්‍රතිපත්තිය. හන්තාන සදගිරි මහසෑ විහාරාධිපති පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් දැක්වුවා. මහා සංඝරත්නය හැටියට අපේ අදහස අමාත්‍යංශයක් නෙවෙයි, අර වෙබ්සයිට් වලින් සහ පුවත් වලින් ලැබිලා තියෙන ඉඟි අනුව ඉදිරියේදී ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමන්ට මේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නට පුළුවන් වුණොත් ඒක මං හිතන්නේ අපේ වෙහෙර විහාරස්ථාන විල විතරක් නෙවෙයි කන්ද උඩරට ජනතාවගේ වාසනාවට සිදුවෙන කාරණාවක්. අපි මේ අවස්ථාවේදී කන්ද උඩරට භික්ෂුන් වහන්සේලා හැටියට විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. 2020 ජනාධිපතිවරණේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙන්න ඔබතුමන්ට හැකියාව සැලසේවා කියලා. ජාති ආගම් ભેද පසෙකලා ත්‍රස්තවාදී උවදුර දුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ පවසනවා. ඒ කැලණිය රජමහා විහාරයේ පැවති අදිෂ්ඨාන ආශිර්වාද පූජාවකට සහභාගී වෙමින් මේක කලියුගයක් වගේ යුගයක්. මේ කලියුගයේ සිට ධර්ම යුගයක් කරා අපි ගමන් කළ යුතුයි. ආත්මార్థයෙන් තොරව පරාර්ථකාමීව බෝධිසත්වරුන් ලෙස තමන්ගේ ජීවිතය අනුන් සඳහා පූජා කරමින් අපි කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා ගමන් කිරීම සඳහා දැන් කාලය පැමිණිලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම පටු අන්තවාදී පරමාර්ථයන් පරාජය කරලා මධ්‍යස්ථ හැම දෙනාටම සහනශීලීව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් කරලීම මේ යුගයේ අපගේ එකම බලාපොරොත්තුවයි එකම පරමාර්ථයයි. ධීවර කටයුතු වල යෙදිය නොහැකි වාරකම් සමයේදී සහන දීමනාවක් ලබා දෙන සෙල්ලමින් සමස්ත ලංකා පොදු ධීවර සංගමේ ධීවරින් පිරිසක් සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ කුඩාව ධීවර තොටුපළේදී. පෞතින වාරකම් තත්ත්වයත් සමග ධීවර කටයුතු වල යෙදීමට නොහැකි වීමෙන් තමන් දුෂ්කරතා රසකට මුහුණ දී ඇති බවයි එම ධීවරයන් පවසන්නේ. සුළුපන්න ධීවරයන්ට මේ හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ වෙනකොට
අපේ රටේ ධීවර ප්‍රජාව මුණ දීලා තියෙන්නේ නිරිතදිග මෝසමෙන් ඇති වෙලා තියෙන වාරකණ තත්ත්වෙට. මේ තත්ත්වෙන් ඇති වුණාට පස්සේ අපේ ධීවර ප්‍රජාවට මූදු යන්න විදියක් නැහැ, තමන්ගේ රස්සාව කරගන්න විදියක් නැහැ. මේ රටේ ධීවර ප්‍රජාන් සාතිශය බහුතරයක් වන සුළුපන්න ධීවරයට ගෙදරට වෙලා බලන් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාල සීමාව තුළ ධීවරයන් ජීවත් වෙන විදියක් නැති නිසා ධීවරය මූදු රස්සාව යනවා. ධීවර මූදු රස්සාව යෑම යාට ජීවිතවලට අනතුරුදායක තත්ත්වයක්. අපි ආණ්ඩුවට අවධානය කළ ප්‍රකාශ කර සිටින්නේ වාරකණ් කාල සීමාව තුළ ධීවර ප්‍රජාවට වාරකණ් දීපනාවක් ලබා දෙන්න කියලා. ගංවතුර ඒ වගේම නියඟෙන් වගා පාලනයෙන් පස්සේදී ගොවියන්ට සාහන සලසනවා වගේම වාරකම් කාලේට ධීවර යන්නේ නැහැ, ධීවරගේ ජීවිතය සම්පූර්ණ විනාශලා තියෙන නිසා අපි ආණ්ඩුවට කියනවා මේ සුළුපන්න ධීවරින්ට වහාම වාරකම් දීමනාව ලබා දීලා ඒ මිනිසුන්ගේ ඒ පදනම ශක්තිමත් කරන්න. වහාමාරෙන් ජීවත් වෙන්නේ කිසිම ආධාරයක් අවුරුද්ද කරන්නේ නැහැ. මාස 6ක් විතර අවුරුද්දකට රැකියාව කරගන්න බැරි වෙලා තියෙන මිනිස්සුන්ට මොකද වාරකම් හේතුව නිසා. ඒක නිසා අපි කියා හිටිනවා ආණ්ඩුවට අපට මාස 6ක වැටුමක් ධීවරයට ලබා දෙන්න කියලා තරුණාවෙන් ඉල්ලා සිටි. දිරියෙන් නැගී සිටිය හැකි පොහොසත් රටක් ඇති කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. වවුනියාව ප්‍රදේශයේ නව සමෘද්ධිලාභීන් 4500ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේ දිස්ත්‍රික්කවල මේ හැම දිස්ත්‍රික් එකම අපිට ගියාම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වැඩසටහනේ ඇත්ත සමෘද්ධිය ලැබිය යුතු අයට නෙවෙයි සමෘද්ධිය ලැබෙමින් තිබුණේ. හොඳට මතක තියාගන්න තමුන්නාන්සේට මේ සමෘද්ධිය නිකන් සමෘද්ධි දීමනාවක් විතරක් නෙවෙයි හම්බෙන්නේ. මරණයක් වුණාම තමුන්නාන්සේලාට මුදලක් හම්බ වෙනවා. විවාහයක් වෙනකොට මුදලක් හම්බ වෙනවා. තමන්ගේ දරුවා වැඩිවිය පැමිණෙනකොට මුදලක් හම්බ වෙනවා. ඒ ඔක්කොටම වඩා අමතරව සිද්දොර ශිෂ්‍යත්වය ලබා දෙනවා. සිද්දොර ශිෂ්‍යත්වය ජාති ભેදයෙන් තොරව, ආගම් ભેදයෙන් තොරව, පක්ෂපාත ભેදයෙන් තොරව හැම කෙනෙක්ටම අපි ලබා දෙනවා කියන පුරුන්දුව ලබා දෙනවා. මේකට අමතරව අපි ව්‍යාපෘති 50000ක් සැලසුම් කරලා තියෙනවා ඊළඟ අවුරුදු 3ට. මේ අවුරුද්දේ අපි ව්‍යාපෘති 20000ක් ක්‍රියාත්මක කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටත් මේ හැම කෙනෙක්ටම අවශ්‍ය වෙන්නේ තමුන්නාන්සේලාට තමන්ගේ දිරියෙන් නැගිටින්නට පුළුවන් ආර්ථිකයක් ගොඩනගන්න. ඒක අපි අනිවාර්යයෙන්ම තමුන්නාන්සේ වෙනුවෙන් කරන්න බැඳිලා ඉන්නවා. අපි ඒක කරනවා. අපි ඔක්කොම එකට එකතු වෙලා 20යි 25ේ පෝසත් රටක් හදමු. දැන් ක්‍රීඩා පුවත්. පුහුණුවේ අතරතුර අබහදයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයට සහභාගී වීමේ අවස්ථාව ඔහුට අහිමි වෙනවා. මේ අතර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගයේ ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින් ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ සිට මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත හසිත අකලංක දයාලකේ. ක්‍රිකට් උපන් දේශලේ සැලකෙන එංගලන්තයේ පැවැත්වෙන මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගන්නා රට ලෙස ඇතමුන් විශ්වාසය පළ කරන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි. එය මූලික අදියරේ තරගයකදී යලි තහවුරු කරන්නට ඔවුන් සමත් වුණා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම නායක විරාට් කොහ්ලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නායකයාගේ තීරණයට සාධාරණීය ඉෂ්ට කළ ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ලකුණු 127ක සමතතාවක් ගොඩනැගුවා. රෝහිත් ශර්මා ලකුණු 57ක් ලබා සිටියේදී දෙවි ගියා. ශිකර් ධවන් වේගවත් ලකුණු 117ක් ලබා ගත්තා. නායක විරාට් කොහ්ලි ලකුණු 82ක් ලබා ගත්තා. මේ අනුව නියමිත පන්දුවර 50 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 352ක් ලබා ගැනීමට සමත් වුණා. Australia of course defending champions. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් ඩේවිඩ් වෝන ලකුණු 56ක් ලබා ගත්තා. ස්ටීව් ස්මිත් ලකුණු 69යි. පසු පෙළහා මැද පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වීම හේතුවෙන් පන්දුවර 50 අවසානයේ සියලු දෙනා දැවි ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 316ක් පමණයි. පන්දු යීමේදී භුවනේශ්වර් කුමාර් හා බුම්රා කඩුලු 3 බැගින් දවා ගත්තා. මේ අනුව ලකුණු 36ක ජයග්‍රහණයක් ඉන්දීය කණ්ඩායමට හිමි වුණා. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ශිකර් ධවන්. Will be the final wicket on the last ball of the game. And that emotive man, the captain of India.
එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ සිට ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වර්ණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැන් පැ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk